ුවන් සරණයි පෙන්වත් ඔබ සියලු දෙනාට. සැදෑවත්න්නේ අප්‍රමාදයේ ඇලුණු මාදයේ භයංකර බව හඳුනාගත් උතුමන් නිරන්තරයෙන්ම නිවනට සමේ පවනවා. ඒඋතුම් නිවන් මකට පිළිවාදන් දෙන බෞද්ධ්‍යරූපවාහිනී නාලිකාවේ මේ පෑට නියමිත ධර්මදේශනාව ජනය කෝරලයාගම සරණතිෙස පින්වත් අපගේ ස්වාමිින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මෙයාරම්භවන්නේ. දේශකැණන් වහන්සේ අපි සාධනාධපාවතමෙන් පිළිගනිමු. සාධෝසාධෝසාෝ අද මේ දේශනාව සඳහා දායකත්වයගෙන කටයුතු කන්නවා. හල්පිට පෝල්ගස් සෝවිට යනලි පිනෙහි පදිංචි H සුනිමල් මහත්මා, නිරූපා සුදර්ශනී මහත්මය, කිත්මිණ ඉමල්කා හා ශෂානි සඳනිකා යන දියනිවරුන් ප්‍රධහන එ පවුලේ පෙන්වත් පිරිස. සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා. සද්හම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස්හවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් හවන කාලු අයං බදන්තා නමෝතස්ස බගවතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතු වී සාරජජ්‍ය විසාරදස්ස සබ්බ සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්සෙ සබ්බ්nnyුනෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ. දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජජෙවිසාරෙදස්ස. සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. තා ගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාාවක සැදහවත් කාරුණික පින්නතුනී බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගන දේශනා කොට වදාල පරමගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කර්ඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා, තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත් එතුළින් සුගතිගාමී වූ පරලවා ආයිතිභවයකින් සැන සෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එෙලෙසින්ම මුදුන් පත් කරගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානිසංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් කරගත්ත අන්‍ය වූ සියලූම කුසලානි සංස ධර්මයන්ගේ ආනිසංසයත් හේත්වේවා කියල ප්‍රාර්ථනා කරමු. න්නතුනි අද මෙ උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම ජොදාගන්න කල්පනා කළේ උතුම් වූ ධම්ම පද පාලයේ සඳහන් වෙන එක ගාථ රථනයක්. ඒ ගාථරථනය අපේ භාගිතුන් වහන්සේ දේශනාකොට වදාලි භික්‍ෂූන් වහන්සේල පිරිසක්. නගාපු ප්‍රශ්නය කළ පිළිතුරු සපේමි. මේ ගාථරතනය තමයි අහිංසකායේ මනයෝ නිච්චන් කායේන සංවතා. තේ යන්ති අච්චුතන්කාානං යත්ත ගන්තවාන සෝචරී කෙන ගාතාරතනේ මේ ගාථරතනය සරල තේරුම තමයි අහිංසකායේ මනයෝ යම් කෙනෙක් මේලෝකෙ අහිංසකයිද. ඒ අය හඳුන්වන්ට කියනවා නමත් මුනි කියලා. අහිංසකායේ මුනයෝ යමෙක් අහිංසකද ඔහු මුනිවරයෙක්. නිච්චන් කායේන සංවතා එතකට මුනිවරයක් හොයි වගේද නිතරම අයෙන් වචනයෙන් සිතින් සංවර වෙච්ච කෙනෙ. තේ යන්ති අච්චතන්ටානං යත්ත ගන්තවාන සෝචරිී සඳහන් කරනවා යම් තැනකට ගොස් යමෙක් ශෝක නොකරවාසය කරනවාද. චුති රහිත වූ ආං ඉතින්ට මුනිවරය ගමන් කරනවා. යම් තැනකට ගියහම ශෝකයක් නැද්ද. ශෝකයක් නැති තැන කියල කියන්නේෙ මනුලොවත්නේ දෙව්ලොවත්නෙමේ මේ ශෝක නැති තැන කියල කැනෙ නිවනට. මුනිවරයා චුති රහිත වූ යම්තනක් වෙයිද එතනටම ඇයි දොට නිවනට ගියපු කෙනා අයි නිවනින් චුතවෙනවා කියල කතාවක් කතාවක් නෑ. එක තමයි මේ ගාථාවේ සරල තේරුම. මේවාගේ ගාතාරථනයක් දේශනා කළේ ඇයි. අපි ඒකාරණාවටිකක් සාකච්ඡා කරහම අපේ බුදුරජාණන් වහන්සේ එක අවධියක ඔය සාකේත කියන නුවරට වැඩම කළා තුම්මාසයක් විතර ාගිතුන් වහසේ සාකේත නුවර වැඩ ඉන්නවා. දෙේ වැඩම කරපු දවසක මුල්කාලේ පිණ්ඩ පාති වඩිනකොට මඟදි මොුණගහෙනව වයසක බ්‍රහ්මණ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දැක්කහම ළඟට ඇවිල්ල භාගිතුන් වහන්සේ ළඟ දනින් වැටිලා භාගිතන් වහන්සේගේ ශ්‍රීපාදය ගොප් මසද දෑතින් අල්ලගෙන පුතා මෙච්චර කල්කු හෙදෙහිටියේ. ඇයි අපිව බලන්ඩාාව නැත්තේ දරුවන්ගේ යුතුකමක් තියෙනවා නේද යස් ගත මවුපියන්ට සලකනය අන් එහෙම ප්‍රශ්න ටිකක් අහනෝ. අහලා කියනව කමක් නෑ දරුව දැන් ඔබ මව දැක් අනේ එවනට ඔබේනකං අම්ම බලාගෙන ඉන්නවා අම්ම දකින් දෙහෙන යම් කියල කීවා. භාගිතන් වහසෙත් මෙයාගේ වචනවලට කිසිීම කාරණාවක් විරුද්ධත්වයක් දක්වන්නේ. අම්ම දකිින්ඩ යන් කියල කියව ඔහුත් එෙක් එදර ගියා අසනයක් පැෙනෙව්වා භාගිතුන් වහන්සේ ආසනෙන් වැඩ හිටිය ටික වෙලාවකට පස්සේ මහළු ග්‍රහ්මණ තුමියත් එතෙන්ටාව ඇ කතා කරල කිය නොවා දරුවා ඇයි මෙච්චර කල් අපිව දකිින්ඩාව නැත්තේ මෙතෙක් කල්ල ඔබ කොහෙදගී වයිසක මවපියෝ ඉන්නවා කියල හිතලා ඔවුන්ට සලකණ්ඩෝඩ නේද කියලා භාගිතුන් වහසිුවෙන් අහල ගේ ඇතුළ ඉන්නවා මේ දෙන්නගේ දරු දෙන්න. ඒ දෙන්නට අඩගහනවා මේ ඔබලගේ සහෝදරය ඇවිල්ලා එන්ඩ දැකගණ්ඩ වැඳගණ්ඩ කියලා කියනවා ඒ දෙන්නත් බොහෝම සතුටින් ඇවිල්ල බුදුරජාණන් වහසිට වන්දනා කරහම එදා භාගිතුන් වහසට ඒනිවසින් ධනත් පූජ කළා. දන්දීල ඉවරවෙලා ආරාධනා කලා හැම දාම අපින් දන්වල දන්න කියලා. අන් ඒවෙලා වාාගිතුන් වහසේ සඳහන් කළා බුදුවරුන්ට එහෙම ආරාධනා වාරගණන්්ඩ පුළුහංකමක් නෑ. හැම දාම එන්නම් කියලා. මුද තව් බොහෝ දෙනා දන් දෙෙන්න්න බලාගෙනඉන්නවා. එහෙම සඳහන් කරහම එල්ලීමක් කලා එහෙනං ස්වාමීණී මේ සාකේතයේ වැඩඉන්න කාලි. කිසියම් කෙනෙක් භාගිතුන් වහසේට දානකට ආරාධනා කළුත්. ඒ අය අපේ ගෙදරට එවන්ඩ කියලා. භාගිතුනා සෙ හාකීව. බුදුරජාණන් වහන්සට ධනයට ආරාධනා කරලා ඊලකට මිනිස්වයන්න අර මහලු බ්‍රාහ්මණතුමාගේ ගෙදරේ. එදොට බ්‍රහ්ණතුමා අයාගෙන් අහගන්නවා ධානනිතියනෙ කවදද. ධනතියනෙක් කොතනද මොනගමේද. තොරොතුරටි කොක්කොමහා ගන්නවා. දැ දානී අද තියෙනවනං පාන්දර වෙනකොට ඒකෙදරට බත් කදක් ඉිතා ප්‍රනීත ව්‍යෑංජනයන්ගෙන් පිරච්ච විශාල වෑංජන කදක් පලතුරු අවුල්පත් නොයෙක් දේවල් අර බ්‍රාහ්මණගෙදරින් අරගෙදරට යව්නෝ. භාගිතුන් වහන්සේ අපිගාවටනො වැඩියත් දානය අපි දෙනවක් එ චේතනාව ඇතුව. වරින්වර වරින්වර සමහරලාට දායකවෝ ආරාධනා නොකරපු දවස් තිබුණුත් භාගිතුන් වහස එදාට අරගෙදරට පිණඩපාති වැඩියා. ඉතින් ඔහොම අවස්ථාවන්ුවල ධර්ම දේශනා කරහම බනාහලා ක්‍රමාණු කොළෝ මේ දෙන්න පිළිවලින් මඟඵල ලබලයි හිටිය. අවසානි භාගිතුන් වහසේ බනක් දේශනා කරනකොට දෙන්නම රහත්වෙනවා න තේදන රහත් වන බව භාගිතුන් වහසි දන්නවා. ඇසරු කරන කවුරුවත් ඒ බව දන්නේෙ නෑ. අපි රහතන් වහන්සේලාය කියලා ගමීකාටුවත් ඒදන්න කියන්න යන්නෙත් නෑ මේ ශාසනය එහෙම කියන්නේන බුද්ධ ශාසනය කවුරුවත් එහෙම කියන්නේ නෑ. බුද්ධ ශාසනින් පරිබාහිර කෙනෙක් නක් සම්මහරලාට මම මෙන්න මේවාගේ උතුම් උතුම් තැනට පත්වෙලයි කියර කියන්න පුළුවන් බුද්ශාසනයයි කියන්නේකද භාගිතුනාසික තහනම් කරල තියෙනවා.යනිසා ගුරුවරයට ශාස්තෘන් වහන්සේට කීකරු ශ්‍රාවකය කවදාවත් අවවාද කඩ කරන්නේ නෑ. රහතන් වහන්සේලා ළඟ උතුම් බලාපොරොත්තු දෙකක් තියෙනවා. නැති උතුමන් ලගත් බලාපොරොත්තු තියෙන පුළහන්ද නමුත් දෙකක් තියෙනවා පළවෙනි එක තමයි ඒ බලාපොරොත්වල කෙලෙස් නය පින්නතුනි මම රහත් වනා කියල කවුරුවත් නොදැන ගනිත්වා කෙලෙස්තේනවනන් තියන දැනගනිත්වා කියලන දෙවැනි එක තමයි මම ලැබූ රහත් බවානික් සියලු දෙනාටම ලැබේවා මෙසාසනය කොයි තරං ශ්‍රේෂ්ටද භූත ගාමු කල ශික්‍ෂා පදයක් තියෙනවා. ඇතිගුණ කියන් ත්තහනං නැතිගුණ කොහොමත්තහන. තමන් ගව තියෙනවනම් ඒ ගුණේවත් කියන්න එපා කලතිෙන්. එදවට භික්‍ෂූන් වහන්ස ගෙන් අපි ඒවාගේ අනවශ්‍ය ප්‍රශ්න හන්ඩො ොඳ නෙත් නෑ. එතොට ආසරනවෙන්. මද සමහරයින්වා හරියට එළවේල වාහනවා. දවසකට කොච්චර භාවනා කරනවාද. තැන් කොච්චර කාලෙක ඉඳල භාවනා කරනවාද. මොනවද කරන භාවනා දැන් කොයිකොයි මට්ටමේදේ ඉන්නේ එවක්කු මානවශ්‍ය ප්‍රශ්නය. භාගිත වොහසේ ගෙ දේශනාවටනුව ඒවට උත්තර දෙන්න බෑ. දිසමාරකෙනෙක් චෝදනා කරන්න පුළුවන්. නමු තින් උත්තරයක් දෙනවන. තමන් ගැන කියන්න්න එපා කියලයි භාගිතුන් වහසේ දේශනා කරලා තියෙන කියල තම කියන්න වෙන්නේ. ඒවගේ කවදාවත් තමන් සතු උතුම් ගුණ කියන්නෑකාටවත්. අපි නං මෙහෙමයි අපි මෙහෙම කරනවා කියල කියන්නෙත් නෑ. තව කෙනෙක් තව කෙනෙකුගේ ගුණේ කියනකොට සමහර කෙනෙකුට අහෙන ඉන්ඩ බෑන්නේ මගේ ගුණ කියන්න ඇතිහින්දා. එඒේ නිසා අරගුණයට වඩා මංගුණවත් බවපෙන්නට මංගැන මංම කියන්න පටන්ගන්නවා. නවත් මේ ශාසනයේ ඒක්‍රමයාගේ කරන්නත් අගේ කරන්නෙත් නැ. දෙතන තියෙන් අර අහෝ ගංගා නදීතීරයේ හිටපු භික්ෂූන් වහන්සලගේ ක්‍රියාවවාගේ වැඩැක්කේක්. ඇයි රහත් වෙලා නැතු ික්ෂූ හසල බොරුවට මිනිස්සට කියවන පිරහත් වෙලා කියලා. එතට ගොඩාක්සිව් පසේ ලැබුණ. ජීවත්වීමේ මගක් මිසක් එක ශාසනික මග නෙමෙයි සමහරලාට වෙන කෙනෙකුගේ ගුණේ තව කෙනෙක් එක් අනිත් කෙනා කියනකොට ඒ පුද්ගෙලයාගේ ගුණේට වඩා අහගෙන ඉන්න කෙනගේ ගුණේ වැඩි වඩ පුළොුවොන් මු නිශ්ශබ්දවීවාමං කවු්ද කියල කියන්නේ කියන්නේ නෑ එක මේ ශාසනය තියෙන බොහොම උසස් ගුණ ධරමයක් තොරද අමයි තාත්තයි දෙන්නම රහත් වෙලලා නමුත් කවරුවක් දන්නේෙ නෑ. රහතන් වහන්සේල දන්නවා භාගිතුන් වහසෙත් දන්නවා. ඉදිගේක තව කෙනෙකට කී කිය අන්ඩුන් හසලර තන් හාාවක් නෑන. ගමේ මිනිස්සු දන්නෙත් නෑ ප්‍රතජ්ජන සංගය දන්නෙත් නෑ. අනේ මේ අම්මයි තාත්තයි දෙන්න පස්සෙ කාලික පිරෙනුවම් පෑවා. හැබැයි යර. එදා භාගිතුන් වහස ස්සරලඹ මුණග හිලා අර තාතා යම්ම ඉවැඳවැදකි කතා කලා නිපතී කියලා එතකොට දම් සබා මණ්ඩපේ භික්‍ෂූන් වහන්සේලා සාකාච්ඡාවක් ඉපදවා භාගිතුන් වහන්සේ තාත්තා සුද්ධෝධන රජිරූ බවත් අම්ම මහාමායා දේවිය බවත් භාගිතුන් වහසේ දන්නවා අනික් අඇත් දන්න එන එක මේ දෙන්න දැන ගණ්ඩෝනේ. ත් ඒදන්න කතා කළේ ඒ දෙෙන් අම්මයි තාත්තයි වගේනේ ඇයි භාගිතන් වහසේ ගොලට මුකුත් නොකීේ ඔයවාගේ කතාවක් දම් සභාව උපදිනවා ඉරිම් භාගිතුන් වහසේ වැඩ ැහුව හම ඒ කතාව වහසල මතක් කර ඇයි වාගිතුන් වහසේ එහෙම නිහඬ උනේ කියලා ඇතිවට දේශනා කරනවා මහනනේ ඔය බ්‍රහ්මණතුමා එක දිගට ආත්ම භාව පන්සීයක්ම මගේතාත්තා එක දිගට ආत्ම භාව පන්සීයක්ම මගේ බාප්පා එක දිගට ආत्මභාව පන්සීයක්ම මගේ ලොකුතාතා ඔය බ්‍රාහ්මණ තුමියේ එක දිගට ආත්ම භාව පන්සීයක්ම මගේ අම්මා එක දිගට ආත්ම භාව පන්සීයක්ම මගේ पංචි අම්මා එක දිගට ආත්ම භාව පන්සීයක්ම මගේ ලොකු අම්මා ආත්ම භාව එක්දහස් පන්සයේ එක් දහස් පන්සේයේ ආක්මභාවතුන් දහසක් මේ මගේ අම්මයි තාත්තයි මගේ බාප්පයි පුංචිියම්මයි මගේ මහපයිලෙකු අම්මයි. පන්සීයේ පන්සී ආත්ම බැගීම. ආංගේ සංසාරික සෙනෙහසටයි මන් දැක්ක ගමන් එහෙම කතා කළි. මං ආංගේ මාතරු පීතරු සෙනෙහසටයි මෙලෙ මේ අනු ග්‍රහය දක්වන්නේ කියන කාරණාව දේශනා කළා පිරින්වම් පෑවට පස්සේ ඒ දෙන්නගේ දේහයන් දෙකම භාගිතුන් වහසේ එකම රන්සිවිගේක තැන්පත් කරවලා ආදාහන භූමිය කරා වැඩම කරවලා භාගිතුන් වහසෙත් එතෙන්ට වැඩලා බොහොම ගරු සම්ප්‍රයුක්තා ආකාරයෙන් ඒ දෙදනාගේම දේහයක් ආදාහනය කිරව්වා සමහර වෙලාවට ආදාහනය කරන වෙලා වෙත් අනික් අයකවුරුවත් දන්න හැ මේ ආදාහනය කරන රහතන් වහසල දෙපරක් බව පස්සෙ කාලි නැවත මේ පින්කංවලින් පස්සේ භික්‍ෂූන් වහසල බුදුරජාණන් වහන්සගෙන් අහනවා ස්වාමීණි ඒ දෙන්නා මෙලවා අතහැරල කොහෙද ගිය කියලා. එතකට අපේ භාගිතන් වහන්සේ අයට පිළිතුරු දෙන්න තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථරථනය දේශනාකොට වදාල්ලෙ. අහිංසකායේ මනයෝ නිච්චං කායේන සංවතා එනදන කාටද අහිංසක කියල කියන්නේ. ැ අපි අහිංසක කියන වචනේ ඕන තරම් පාවිච්චි කරනවන්නේ. අපි නිතර අහිංසකයි කියල කැනීමේ දුප්පත්තායට ආහාර පානහිගයි ඇඳුම් පැළදුම් හිඟයි නිවාසෝලින් බොහොම අපහසුයි මෙන මේවාගේ පිරිසකට තම යහිංසක කියල අපි කියන්නේ. හැබැ ධර්මයේ අහිංසක කියල කියන්නේ ඒවාගේ අයට නෙමේ. අපි හිංසක කියල වචනයක් අහනුවනේද. හිංසක කියල කියන්නේ අනුන්ට හිංසා කරනවට? අනුන්ට හිංසා පීඩා කරනට කෙනවා හිංසක හිංසාවට පත්කලා කියලපි කියන්නේ එක ප්‍රතිවිරුද්ධ වචනය තමයි අි හිංසාව එන ඒකම තමයි හිංසක කියන එක ප්‍රතිවිරුද්ධ වචනය අහිංසක එතවට යම් කෙනෙක් අහිංසකද ඒ පුද්ගලයා කයින් සංවරයි ඒ පුද්ගලයා වචනයෙන් සංවරයි එ පුද්ගෙලයා හිතිං සංවරයි මෙන්න මේක තමයි අහිංසකයගේ ස්වභාවේ. එතට අපි යම් කෙනෙකුට අහිංසක කියන වචනේ හැමෝටම පවිච්චි කරන්න පුළු හන්ද. ඒ වචනය පාවිච්චි කරන්න නම් කයයි සිතයි වචනයයි සංවර කරපු කෙනෙකුටම වඩෝන. එතවට සඳහන් කලා අහිංසකා යෙ මුනයෝ ඔවුන්ට කියනවා මුනිවරු කියලා. ඇයිඒ? සඳහන් කළා නික්්චංකායේන සංගෘතා, නිතරම කයෙන් සංවරයි කියල තමයි මෙතන සඳහන් කරලා තියෙන්. නවත් අර්ථකථාව මේක පැහැදිලි කරනවා කයිෙන් විතරක් නෙමි සිතින් සහවචනයනුත් ඔවුන් සංවරයි කියලා කයිෙන් සංවරයි නං මොකද්ද කායික සංවරයේ යම් කෙනෙක් කයිෙන් සංවරනං. ඔහු ොරන වැරදි කීපයක් තියෙනවා. කය මුල් කරගෙන කරන වැරදි ප්‍රාණගහතයි අදත්තාධානය කාමමිත්‍යචාරය කයමුල් කරගෙන කරන වැරදි. නමුත් කයින් සංවරයි කියන්නේ මේ වැරදිත් තුනෙෙන්ම අතමිදිල කියන එකයි. වචනයෙන් සංවරයි නම්. බොරු කියන්නේ කේලං කියන්නේ පරුස වචන කියන්නේ හිස් වචන කියන්නේ. හිතින් සංවරයි නං අභිද්‍යාවෙන් තොරයි. මකදද අභිද්‍යාව කියල කියන්නේ. අභිද්‍යාව කියන වචනය තේරුම තමයි දැඩි ලෝභය කියන එක. ලෝබකං අපිගාාවනය්ද? ෘතදජ්‍යාන මනිස්ව හටි අපි හැමෝමලඟ ලෝබකං තියෙනවා. එ මොනවටද ලෝබ මම දුක්මහන්ස් වෙලා හරි හම්බ කරගත්ත වස්තුව අනවශ්‍ය විදිහෙට වෑවියදැන් කරන්නඩවිි හැමති නෑ. ඒ ලෝබට්ටිකක් වැඩිවුනහම තමන්ගේ ඕනෑ පාකංගොලට වියදන් කරන්නත් නෑ. ඔක තවත් වැඩිවුනාම කටට රසට යමක් අනුභව කරන්න වියදැ කරන්නත් නෑ. මග ධර්මයෙන් එහෙ මෝන තරඟ පියාන වන්නේ නැවතන එහෙම එකක් නැහ සාමාන්‍යෙන් අපේ ධනය විය දැංකර ගණඩ අනවශ්‍යවිදිහයට අප පිලෝබයි ඒක කොහොමත් ස්වභාවය නමුත් මෙතන අභිද්්‍යා කියන්නේ ඒ ලෝභකමට නෙමේ එනම්මකද්ද අභවිද්්‍යියාව අපි කියමු වෙන කෙනෙකුගේ ඉඩමක් තියෙනවා එකක මග නෙමේ හැබැයි ඒ මනු සයාගේ ඉඩමේ ලිය කියවිලි ඔප්පු තිරාපු ඔක්කෝම තියෙන්නේ අපිගාව කියල ඒ හුඟක් වටින ඉඩමා. සමරලාට කෙනෙකු ගෙහිතේ හැඟීමක් ඇතිවෙඩ පුළුහන් මේ මිනිහගේ පවුලට සම්බන්ධ වෙන කවුරුවකුත් නෑ හැබයි මැරුුණොත් නං මේ කෝටිගානක දේපොල මා සතුරයි. යෙයින්ද සමාරකෙන්ට හිතෙන්න් පුළුහන් මේ ලෙඩක් දුකක් හැදුනත් ැරලයනවනම් හොඳයි වගේ. න්න අභිද්‍යාවක්කාවා එද අනුන්ගේ යානවාහන සමහලට අපිකීම අපි ගෙවල් වල ඒවා පරිස්ස මට තියල එගොල්ු රට ගිහිල්ලා තක අපිහිතවා එහෙන් මොනෝ හරි වෙලා මැරුුණොත්න එමන තැගේ ීමිනි ස්වාවිනැත්තන්නම් මේවා පිටයි අන්න අනුන්ගේ වස්තුව පිළිබඳව තියෙන ලෝභකමට තමයි මෙතන අභිද්‍යාව කියල කියන එක හරි භාන කකුසල කරමය ව්‍යාපාදය කියල කියන්නේ තරහවටනේ අනුන් නසන චේතනාව ව්‍යාපාදයයි මෙත්‍යා දෘෂ්ටි කියල කියන්නේ සම්මාදිිට්ටික බවින් තොරවවාසය කරනවා. එති මෙන්න මේ දහයි ඒකතුන් හම මේවට මොනවාද කියන්නේ මේ වටකින්වා දස අකුසල් කියලා. එදකට මුනිවරයානං දසාකුසලේෙන් වැලකුණ කෙනෙක් ය දසාකුසලේෙන් වැලකිලා නං ඔහු හඳුන් වඩ හොඳ නමක් මනි කියන වශචනේ. ඒම නම් පින්නතිනී අපේ භාග්‍යතන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කොට වදාලා හැම මොහොතකම දසාකුසලේෙන් වලකින්ඩ උත්සහ කරන්න කියල්ලා. මොකද යම් කෙනෙක් දසාකුසලයන්ගෙන් වැලකිලා ජීවත්වෙන වනං එයා තමන් ලබාගත්ත ජීවිතයට හොඳ ආර්ථයක් එකතු කරන කෙනෙක්. ඒ ජීවිතයේ හොඳට හසුරවන කෙනෙක් ඒ ජීවිතයට ලොකු වැදගත්කමක් දුන්න කෙනෙක් තමන් ජීවිතය දසාකුසලෙන් වලක් වගෙන කටයුතු කරනවනම් දසාකුසලේට විරුද්ධ කාරණාව දසකුසල් යමෙක් දසකුසල කර්මපතයන්ගේ හැසිරෙන වනන්. නිරන්තරෙන් තිසරණය සහිතව පංචසීලයට ගරු කරනවනං පංචසීලීයට ගරු කරනව කියල කියන්නේ. දස කුසලයෙන් බොහෝදේවලුලින් වලකිනව කියන එකනේ. එති එනිසා නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ල පංචසීල ප්‍රතිපදාවට ගරු කරමින් ජීවත්වෙන්න්න උත්සාහ කරන කෙනා. ආර්යන් වහන්සලාගේ ඇල්ම බැල්ම ලබනකිෙන. ආරයන් වහන්සේලාගේ ප්‍රසංසාව ලබන කෙනෙක්. නිරන්තරයෙන් ආර්යන්ගේ අනුකම්පාවට පාත්‍ර වෙන කෙනෙක් බවට ඔහු පත්වෙනවා. ඉළඟට සඳහන් කළා තේ යන්ති අච්චුතන් ටානං මකදමිකය නෙතේ යන්ති අච්චුතන් ටානං මුනිවරයා චුති රහිත වූ තැනට යන කෙනෙක්. මුනිවරයා. චුති රහිත වූ තැනට යන කෙනෙක් චුති රහිතයි කියල කියන්නේ ආපහු මැරෙන්න්නේ නෑ කියන එකයි අන්නේ ආපහු මැරෙන්නේ නෑ කියන කාරණාවට අපි කියනවා අමරණීය තත්වේයට පත්වනා කියලා ආය මැරෙෙ න අමරණී යත්ත යොහොයා ගත්තා සතට මුනිවරයා කත් ගවන් කරනව කොහාටද චුතිරහිත තැනට නිච්චං කායන සංගතා කයින් සංවෘත වුවෝද සඳහන් කරලා මෙතන කියනවා මෙතන කතා කරන්නේ කය ගැන විතරක් නෙමෙයි සිතකය වචනය තුනම ගැන. එනන් යම් කෙනෙක් මේ තිදොර සංවර කලානං. එතනින් එයාට තිෙන ගුණධරම සම්පූර්ණ කලානං. තුනරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කලා නං. ක්‍රමාණුකූලව මාර්ගඵලයෙන් මාර්ගඵලට ඉහලට ගමන් කරනවා මෙ මුුණක් කියන්න තැනට ආපු පුද්ගලයා චුති රහිත තැනට යන කෙනෙක් හැබෑම මුනිවරයා රහතන් වහන්සේ හැබෑම මුනිවරයා බුදුරජාණන් වහන්සේ එදට ලොවතුරා බුදුරජාණන් වහන්සේවත් මේ මහරහතන් වහන්සේලාවත් මේ ජීවිතය සමගත්තට පස්සේ මේ පංච කාම ලෝකයේ ආය කොහෙවත් උපදින්නේ නෑ. ඉගන රූප ලෝකේ උන්වහන්සේලා ආය කොහෙවත් උපදින්නේ නෑ. කාම, රූප අරූප මේ භවත්‍රයේ කොහෙවත් උන්වහසල උපදින්නේ නැහැ. එති ඒකයි සඳහන්කලේ ච්චති රහිත තැනකට යනවා කියලා. රහිත දැනකට ගියා කියල කියන්නේ උතුම් නිවන ශක්ෂාත් කර ගත්ත කියන්නේ එක. එතරම් නිවන කියන්නේ කොයිවාගි තනක්ද නිවන කියන්නේ කොයිවාගේ සැපයක් ඇති තැනක් වඩ ඇද්ද පනතු නක ඒ විදිහට මාර්ථකතනය කරන්න අපි කාටවත් පුළහන්කමක් නෑහ. ම අපි තාම නිවන් අවබෝධ කරලත් නැහැ නිවනට ගියායත් නෙමේ න් අවබෝධ කලානං රහතන් වහන්සිට නිවත නිවන ගෙන බොහෝ දේවල්ස ඳදහන් කරන්න පුළුවන්. නමුත් මෙන මෙහෙම දෙයක් අපි දන්නවා මනුස්ස ලෝකයේ ඉහළම සැපයක් විදින කෙනාතමයි සක්විති රජ්ජුරු සක්විති රජවරු සමහර කාලවල සමහර රජවරු සක්විති සැපය අත්හැරලා මහන වෙනවා මොනව කරන්ඩද ඒක කියන්නේ සක්විති සැපේට වඩා නිවන් සැපේ උසස් නිසා. සක්විති සැපේට වඩා දිව්‍යමයේ සැපේ කොච්චට උසස් ද. දෙවිවරු වහ වහා පින් කරනවා නිවන්දකින්ට. දෙවියන්ට වඩා හුඟාක් උසස් බ්‍රහ්මයන්ගේ සැපේ සඳහන් කරන්නේ ජාතුම් මහාරාජික දෙවිය ගොඩ තේරෙන්නේෙ නෑ තවතිසාාවය සැපේ. අෞතිසාාවය දෙවියන්ට තේරෙන්නෙවත් නෑ හිතාගණ්ඩවත් බෑ යාමයේ සැපය යාම දෙවියන්ට වැටහෙෙන් නෑ තුසිතේ සැපේ. ඒවාගේ දෙව්ලොවින් දෙව්ලොවට තියන සැපය පල්ල හැ දෙවියන්ට තේරෙන්නෙවත්න චිතරන්. එදර මේ කිසිම දෙවීකුට තේරෙන්නේෙ නෑ බඹලොවෝ සැපේ කොහොමද කියනෙක්. නමුත් මේ තරම් සැප විදිනෑ. දෙවිවරු දෙව් සැපත්හරලා නිවං සැප හොයෙනවනං ඊට වඩා සැප විඳෙන බ්‍රහමරාජියෝ බඹ සැපත්හරලා නිවං සප හයෙනවනං. මනු සැපේට වඩා දෙව් සැපේට වඩා, බඹසපේට වඩා හුඟක් උසස්නං ඒ නිවන් සැපය. දෙව සැපේ තේරෙන් නැති අපට නිවන් සැපේ තේරෙන්නේ තේරෙන්නේ නැහැ නමුත් භාගිතුන් වහන්සේ දේශනා කළා නි්බානං පරමංසුකං කියලා. ෝකදහත්තු ව තියෙනවන්නන් පරම වූ සැපයක් එ සැපේට කියන්නේ නිවං සැපයයි කියලා. එතොට යම් කෙනෙක් අයිෙන් සංවරද, යම් කෙනෙක් වචනයෙන් සිතිං සංවරද මෙන්න මේ සංවර තැනැත්තා මෙඋතුම් නිවන්සැපේ ශාක්ෂාත් කර ගන්න මාර්ගයට මනාව අවතීරණ වෙලයින්නේ. එෙදර ඔබත් මමත් අපි හැමෝම මේ හොයාගෙන යන ජීවිතයේ පලය. තුම් නිවන ශාක්ෂාත් කරලා මේසාංසාරික දුකින් එතරවෙන එකනේ එේ උතුම් නිවනට ළඟාවෙන්න බලාපොරොත්තුවක් තියෙනවනං එවඋතුම් නිවන ශාක්ෂාත් කර ගැනීමේ අරමුණක් අපිගාව තියෙනවනං අපි මේ වෙනකොටත් ඒකට සූදානං විය යුතු නැද්ද ශිෂ්්‍යත්ව විභාගට ලියන ළමය ඒ සඳහා සූදානං වෙනවා සාමාන්‍ය පළ විභාගේ ලියන්ඩින්න කෙනා ඒ සඳහා සූදානං වෙනවා. අපි අපින් ප්‍රශ්නයක් අහන්ලෝනේ සමහර වෙලාවට මොනදේ කරලත් නිවන් දකිත්වා කියෙන ප්‍රාර්ථනාව කරන ඔබ ඉන් නිවන් දකින මාර්ගයට අවතීරණ වෙලාද කියලා. ප්‍රාර්ථනාවෙන් විතරක් නිවන් දකිින්ඩ බෑ අවදාවත්. අපි ඕ නැමපින්ක මක්කරල කරන අවසාන ප්‍රාර්ථනාව සැප සහිත ප්‍රතිපදාවෙන්. මහනිවනින් සැනසෙන්ඩ ල බේවා කියක ඉතිං ඔයි ප්‍රාර්ථනාව විතරක් ඇදද කෝ පතිපද ප්‍රතිපදාව සම්පූර්ණ කරෙන්ඩත්වෝ නෑ. ඒ ප්‍රතිපදාව භාගිතුන් වහන්සේට අනුකූල වෙන්ඩත්වෝ නෑ ඒ භාගිතුන් වහසේ අගේ කරන ප්‍රතිපදාවක් වෙන්ඩත්වෝනේ. මොකද පින්තුන බුදුරජාණන් වහන්සේට පිටු පාලා මේ ශාසනයේ නිවන් හොයන්න්න පුළුවන්කමක් නෑ මේ සාසනින් ඒ නිවන අපිට හොයන්ඩ බැරිනං වෙන තැනකින් ඒ නිවනමං හොයා ගන්නන් කියල පුළු හඳයන්ඩ. ඇයි බුදුරජාණන් වහන්සගේ සිංහනාදයක් තියෙනවනේ මේලෝකයේ පල විනිශ්‍රමණයත් මේ ශාසනීමයි අන්තිම ශ්‍රමණයත් මේ ශාසනය මයි කියලා. වෙන ශාසනයක පුළුහංකමක් නෑ මඟ පල ලබන්ට. මාර්ගයක් පලයක්ක් ලැබුවනන්ගේ බුද්ධ ශාසනයෙන්ම විතරයි දැ. නිවං හොයන්න බලාපුරොත්වෙන අපි මුලින්ම කළ ේතුකාරයන් ටිකත්තියෙනවා ඒටික සම්පූර්ණ නැත්තන් ඔය බලාපොරොත්වෙන නිවන හම්බෙන්න්නේ අතීතය කියනවන්නේ එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරළ යුරවෙනකොට මෙච්චර ප්‍රමාණයක් සෝවා වුණා මෙච්චර ප්‍රමාණයක් සකදාගාමි අනාග්‍යාම වු නාරිහත් වනා ද මේ කාලේ දේශනාවක් අහලත් එහෙම වෙනවද එතට මිනිස්සුන්ගේ කල්පනාව මොකක්ද. ධර්මයේ අඩු පාඩුවක් තියෙනවා. එදා තිබුණ ධර්මයේ අද අපිගාවනෑ. ඒකද මේකට හේතුව පිනතිනයකට හේතුව ඒක නෙමෙයි. එකට හේතුව අපිගාව තිසරණ තියෙනවද දන්නේ. මේ ශසනයට යම් කෙනෙක් ඇතුල් වඩ නං. ඒ සඳහා තියෙන සුදුසුකම මොකක්ද තිසරණ යම් කෙනෙක් තිසරණ මත පිහිටියා නං ඔහු බුදුන් දහම් සගුන් සරණගපු කෙනෙක්. බුදුන් දහම සගුන් සරණගියපු කෙනාට කියනවා බෞද්ධයෙක් කියලා. එද බෞද්ධයෙක් බවට පත්වෙන්ඩ නං ඔහු ඊට කලින් පිළිගතයුතු සම්මාධිත්්‍යියයක් තියෙන්ටුවේ. නැත්ත බෞද්ධයක් බවට පත්ෙන්ඩ ඔහු සම්පූර්ණ කළ යුතු සුදුසුකන්්ටිකක් තියෙනවා. වල්හම රස්සාවා කරන්න විතරක් නෙමෙයි වෙන වෙන ලෞකික කා කාරයන්ට විතරක් නෙමයි සුදුසුකං අවශ්‍ය. බෞද්ධයෙක් බවට පත්න්නත් සුදුසුකං තියෙන්ඩෝනෑ. මොනෝ දැත්තටම බෞද්ධයක් බවට පත්ෙන්ට තින් සුදුසුකං. ඒන දසවස්තුක සම්මාධිත්්‍යය තියෙන්න්නේ පැයි ඒක නැත්තන් ෞද්ධෙක් බවට පත්න්න පැහැ. මොද භාගිතුන් වහසිට විරුද්ධයි නතිකොට මතකයිනයේද දසවස්තුක සම්මාධිත්්්‍යියපයට ඇයි අත්ති දෙන්නම් දුන්දේහි විපාක ඇත එකන ධනයේ විපාක තියනව කියල පිළි ග්ඩෝනෑ මේ ශසාාසනයේ භාගිතුන් වහන්සේ පාරමිතා පුරනකොට මුලින්ම යොදාගත්ත ධදාන පාරමිාවනේ. කාටවත් කියට පුළොහන්ඳ මේ දානයේ විපාකනය කියලා මෙධානින් වැඩක් නෑ කියලා වර්තමානය නගේ මහින්නවා බනාහන්ඩත්්‍යපා කියනවා දන්දෙන්ඩ ඕනෙත් නෑ කියනවා භාවනා කරහම විතරක් නිවන්දකින්ට පුළුවහන් ඒනිසාක් කෙටියෙන්ම ඉක්මට නිවඩකින්ඩනං දන්දන කාලී බනාහනකාලී දෙකම පැත්තක දාලා ඉක්මට භාවනා කරන්න කියලා කියන වෙලාවලුත් එහෙනවා එක ඔහුට වැටහුණ දෙයක් මිසා භාගිතුන් වහස දේශනා කරපු දෙයක් නෙමේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ වැඩි ප්‍රමාණයක් මාර්ගඵලලාබින් පහළ වනේ බනහලා එක මනාවම ධර්මය ප්‍රකාශ කරන වැඩි මනක් මගපල ලැබිය බනහල කියේලා ධ ධනය කොහොමත් අපිටත් හරින්දව මහාබෝස්තාණන් වහන්සේගේ මුල්ම පාරමිතාවත් දාන පාරමිතාව. ධනයෙන් මොනවද කළේ දීමනාවෙන් කළේ මංගාවතියන තන්හාාවත් හරින එකනෙ. ඉතින් එහමන නිවන්ද කියන තන්හාාව නැතිවෙන්න පැයි. ක්‍රමානුකූලව තන්හාාව නැති කරන ක්‍රමයයි මේ පෙන්න ලතියෙන්නේ සිල්රකිනව කියල කියන්නේෙත් තන්හාාව නැති කරනවා කියනෙක්. පන්සිල් කියල කියනෙ මහාදාන පහ කියලනෙ හඳුන්වන්නේ. ධනී දිනයත් හැරීම. පලවෙනිියක මොක දත්ති දින්නම්. දානය විපාකයක් තියෙනවා කියලා පිළිගණ්ඩෝනෑ. දෙවනක අත්තීට්ටන් අත්තිඉට්ටන් කියල කියන්නේ මහා පූජාවේ විපාක තියෙන බව පිළිගණ්ඩෝන. සමහරු විරුද්ධයි මලක් දෙකක් පූජ කළටකමක් නෑ. ම ලසූහතර දහක් පූජ කරඩ ඕන්නේන. ම ලක්ෂයක් පූජ කර්ඩ ඕන්නේ නේ. එම කියෙන ඉන්න ඕන තරන් පහනත් දෙකක් පත්තු කරට මන්නේ ඇ ලක්සග නම් පහම් පත්තු කරන්නේ. එවට විරුද්ධැයි සමහරාය. නැපින්නදනින් මහා පූයාවකින් තමයි පාරමිතා වැඩෙන්ට පටන්ගන්නේ. දේග විස්තර කරන්න කාලය නෙමයි මේක ඉළඟට අත්ති හුතන් ආහුත්ත සංඛ්‍යාත දානයක් තියෙනවා. මොනද මේ ආහුත සංඛ්‍යාත දාන කියල කියන්නේ. මෙහෙෙන් දුන්නහම පරලවින් හම් වෙනවා. මෙහෙ දුන්නහම පරලවින් හම් වෙනද දානය විපාක එහෙම නතියෙන්නේ සීයට දහයක් විදර තමයි මේ ජීවිතය ලැබි නීට අඩු ප්‍රමාණයයි. නමුත් දෙවනි ආත්ම භාවිදලා එතන ඉදලා දිගටම විපාක දෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙන් මංසන්තක ධනය කෝටිගානක් අත්හැරියකීවහම ලබනාත්මෙන් ලැබෙනවා කියලා පෙන්නන්ඩ මොකවත් උදාහරණයක් ශාක්ෂය තියෙනවද එහෙම මුකුත් නෑනේ අන්න ඒක හින්ද මිනිස්සුන්ට විශ්වාසනය දියවුුණට මෙහෙම හිතල බැලූත් පිටරට ඉන්න කෙනෙක් අපිට සල්ලියේ වනවා අපි ලංකාවි බැංකුවට ගිට සල්ලි ගන්නවා. අපිට ොකක්ද පිටරට ඉඳර ලංකාවටඒ සල්ලි ආවා කියන්ට තියෙන සාධකයේ. ඒ මුකත් තියනවද එඩ ක්‍රමයක් තිබ්බද ගුවන් යානෙන් ගෙනවෙත් නැත්තන් පිට ඉඳල ලංකායි බැංකොට නළලමාර්ගයක් තිබ්බෙත් නැත්තං ඒ සල්ලිය එන ක්‍රමයක් මුකුත් තිබ්බෙ නැත්තං ගුවන් යානෙන් ගට හිටියකුත් නෑනේ ආරෙන් සල්ලි දීල දුරකතනැමතුමක් දුන්නහම සල්ලි දැම්ම කියලා අපි එතකොට එකනුත් බැංකෝගාව හිටගන නවේ පනිවිදේනක එතකොටම ගන්නවා ඇති එතකොට ුවන්යානෙන්ෙන්ට කමයෙන්නේන නමුත් අපිට විශ්වාසයි එහ සල්ලි දැම්ම හම මෙහෙන් ගණ්ඩ පුළුවන් කියලා. මේ ශාසනය කියනවා මෙහෙන් දන්දුන්න හම ඊළඟ ලෝකින් ලැබෙනවා කියන එක ඊට වඩා සීයට සීයක් විශ්වාස කරන්න කියලා. සීයට දාස් ගානක් විශ්වාස කරන්ඩ මෙහෙන් දුන්නාම එහෙන් ගණ්ඩ පුළුවන් අත්ි හුතං කෙලක ඒකට. ඟට සඳහන් කරනවා අත්ති මිනිස්සුන්ට තියෙනවා කර්මයක් ඒ කර්මය අත්ති සුකට දුක්කටානං කම්මානම් පළං විපාකු ඔබත් මමත් විඳින මේ සැප දුක්කොලට හේතුව පෙර කරන ලද කුසල් සහකුසල් අත්ති සුකට දුක්කටානං කම්මානම් පළං විපාකු අත්ති අයංලෝකෝ මෙලවක්තියනවා අත්ති පරෝලෝකු පරලොවක් තියෙනවා අත්ති මාතා අම්ම කියල කෙනෙක් ඉන්නවා අත්ත පිතා තාත්තා කිය කෙනෙක් එඉන්නවා. මෙන්න මේ විදිහෙට කාරණා දහයක් පැහැදිලි කරනවා. මේ කාරණා දහය යමෙක් පිළිගන්නවනන් ඒ සම්මාධිට්්‍යියයි. එකනෙක් චතුරාරි සත්‍යය සම්මාධිට්්‍යය ගැන නෙමේ මේ කියන්නේ දසවස්තුක සම්මාධිට්්‍යිය මේ කාරුණා දහයි යමෙකට යමෙක් ප්‍රතික්ෂේප කරනවනන් ඒ පුද්ගලට දාහම මේ බුදු දහමට එෙන්ෙ. සුදුසුකන් මදී. මොකද මේ කාරුණා දහය මෙන්න මෙහෙමයි කියර කියලා තියනෙ භාගිතන් වහන්සේ. ඉදට යමෙක් කියනවන ඒ එහෙම නෙමෙයි කියලා ඔහු භාගිතුන් වහන්සට වඩා සරුවගතාඥානයක් තියෙන කෙනෙක් වෙන්ඩෝනේ. දෙහහින්ද බෞද්ධයෙක් බවට පත්තෙන්ට ලබන්්ඩ තින හොඳම සුදුසුකම දසවස්තුක මි සම්මාධිට්ටය පිළිගන්න එක. දසවස්තුක මිත්‍ය දෘෂ්ටීම් මිදනයක. ඒට මෙදනට පස්සේ ඔහුත් තිසරණ සරණයන්රුවනේ. භාගිත නොහන්සේ ධර්මරත්නය සංගරත්නය සරණ ගේපු කෙනා මේලෝකයේ හැබෑම බෞද්ධයෙක්. ඒ බෞද්ධයක් කොයි තරං වටින කෙනෙක්ද. ඒ බෞද්ධයා මොනතරං රැකවරණයක් සහිතව ජීවත්වෙන කෙනෙක්ද අ ඒකයි සඳහන් කළේ ඉ අපි හිතුවේ සෝහන් වහන්සේන කොහොමත් සතරාපායෙන් නිදහස්. ඒ කියන්නේ සෝවාන් වහන්සේ නිවන්දකිනතුරු ආය කව දාවත්ම සතරපාහියට යන්නේ නමුත් ඔබටත් මටත් ලොකු සරණත් තියෙනවා මේ ජීවිතෙන් අපාහිට නොයා සුගතියකයන්ට එක නිවන්දකිනකම් අපි අපායිවි දෙෙනවා කිය කියලනෑ මේ ජීවිතෙන් අපාහිට න සුගතියට යන්න මගක් පෙන්න ලතිෙන සෝවාන් වෙන්නේ නැතු ඒමකක්ද ඒක තමයි හරියටම තෙරුවන් සරණයනක. ඒ පිළිබඳව කියල තියන්නේ කොහෙද එයි මහාසමේ සූත්‍රයේ හතරවිනි ගාථාව අද ගෙහිල්ල බලන්ඩ මූලාශ්‍රයේ? ඒ කේචි බුද්ධන් සරණන්ගතාස යමෙක් බුදුන් සරණ ගියානන් නැතේ ගමිස්සන්ති අපපාය භූමිං ඔහු යන්නේ නෑ අපායකට පහාය මානු සංදේහන් මනුස්සකයින් ප්‍රාණවායිව ඉක්ම යනවාත් සමගම දේවකායන් පරිපූර්ෙ සන්තිී ඔහු පුරොවනවා දෙව් පිරිස. අංඒකංසා නිවැරදිවතරුවන් සරණයන එක වටිනවා. ඊලක්ට පංච සයල ප්‍රතිපදාවටන එක ඊට වඩා වටිනවා. මෙතන මේ මුුණ කියල කතා කරන වචනය ඇතුළේ. ආනගහත අදත්තා අදාාන කාම විත්‍යාචාරයෙන් වල කින්්ඩෝනේ. මුසාවාද පිෂණවාච පරිසවාච සම්ප්්‍රලාපයෙන් ව කින්ඩෝනේ අවිද්‍යා ව්‍යාද මිත්‍යා දෘෂ්ටියයෙන් වලක කින්්ඩෝනේ. යමෙක් පංචසීල ප්‍රතිපදාවට ගරු කරනවනන් ඔහු කයිෙන් සංවරවෙච්ච කෙනෙක්. ඔහු වචනයෙන් සංවරවෙන කෙනෙක්. පිළද කයයි වචනයයි දෙකම සීලයෙන් සංවර කරනවා අපේ මනස සංවර කරනවා භාවනාවෙන්. අ නිසා දාන සීල භාවනා කියන මේ ප්‍රතිපදාව මෙ නිවන් මගේ අනුපූර් ප්‍රතිපදාවන් හැටියට භාගිතන් වහන්සේ පෙන්න්නනවා. යමෙක් අහිංසකයෙක් වඩ බලාපොරොත්තු වෙනවනන් මේ අහිංසකවලාංග තියෙන ගතිකුණ. අන්ගේ මුනිවරයෙක් බෞ්ධ ජීවිතයේ තමනුත් පරිවර්තනය වෙලා එමර නිවැරදිව තෙරුවන් සරණ ගෙහිල්ලා බෞද්ධයෙක් බවට පත්වෙලා සතරාපායිෙන් මිදෙන ජීවිතයක් ගත කරන්න. කාලාන්තරයකින් ලැබෙන වාසනාවන්ත මනුස්ස්‍ය ජීවිතයක් අත්පත් කර ගත්තා අපි ඒ ජීවිතය වෙනුවෙන් කළ ීති යුතුකම සම්පූර්ණ කරලා මම මට ප්‍රියපුද්ගලයෙක් බවට පත්වෙලා මෙලවෙෙන් සමුගඩ පුළුවන් ීවිතයක් අපි හදලා තියෙනවන්න. බයනැතුව මැරණ කෙනෙක් වව්ලන්නේ නැතුව මරණ කෙනෙක් අනන්න නැතුව මැරෙන කෙනෙක් එහෙම පුද්ගලයෙක් බවට පත්වෙලා හරි සතුටින් මෙහින් සමුගන්න ජීවිතයක් පෝෂණය කරන්ඩ හැබෑ ම අහිංසකයෙක් බවට පත් වෙලා කටයුතු කරන්ඩ තුනුරුහන්ගේ ආශිරුවාදීෙන් සියලු දෙනාටම ශක්තිය දහිරියෙක් භාග්‍ය වාසනාව උදාාවීවා කියලා ශිර්වාද කරනවා. පෙන්නතුන අද්ද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරනු ලබනවා, හල්පිට පොල්ගස්සෝ විට යන ලිපිනෙහි පදිංචි, H සුනිමල් මහත්මා, නිරූපා සුදර්ශනී මහත්මිය, කිත්මිනි ඉමල්කා සහ ශෂානී සඳනිිකා යන දේනිවරුන් විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරනවා ඉක්මං භවයකදී උතුම් චතුරාරිසතය ධර්මය අවබෝධ වීමට පිණිසත් සත්පුරුෂ කල්්‍යයානමිතර ඇසුර ප්‍රාර්ථනා කිරීමටත් මේ පින්කම සිදුකරන බව උතුම් චතුරාරිසත්‍ය ධර්මය අවබෝධ කරගඩත් වහ වහා සත්පුරුෂයන්ගේ ඇසුර ලබන්්ඩත් දායයික පින්නතුන්ට මේ කුසල කරමේ හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනක් කරම්මු. ඊට අමතරව HD. සයිමන් පියාණන් ගිමාරහාමිමෑණියන් පියදාස උපාලී යන සහෝදරයන් ඉඳුනිල් ඇතුළු දෙපාර්ශයම නමින් මියගිය පම් බලාපුොරොත්වෙන සියලූම ඥාතිීන්ටත්. මේපින් අනුමෝදංවීවා කියල පුුණ්්‍ය අනුමෝදනා කරනවා. ඉට අමතරව දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත්, සුනිවල් මහත්මා එම මහත්මී ඇතුළු පවුනී සියලු දෙනාට රත්නත්‍රේ ආශිර්වාදය ලබාගණ්ඩත්. ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි සියලු දෙනාටමත්. ධර්මශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි හැමකිෙනෙකුටමත් නිදුක් නිරෝගී සුවයේ රත්නතරේ ආශිර්වාදයල බේවා වසර එකකොළහක්පුරා නිවසේ රැඳී සිට මියගිය වයිටානම් සුනකයාටත් මේපින් අනුමෝදන් කිරීම දායක පින්නතුන්ගේ උතුම් පරමාර්ථයයි ඒස් සියලු පරමාර්ථ බලාපොරොත්තු එලෙසිංම මුදුන් පත්කරගන්ඩ සියල දෙනාටම තුම් තුනරුවන්ගේ ආශිරවාදයෙන් මේ උතුම් වූ සද්ධර්ම දානානි සන්සේ අනන්තආනුභාාවෙන් මෙතෙක් තමතමං රැස්කරගත්ත සියලම කුසලධරමයන්ගේ ආශිරවාදයෙන් වගේම. අපි රැස්කරග අනුමෝදං කරන කුසලකරවෙනුත් මේ පින්නතුන්ට හේතුවීමෙන් උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුම් පත්කරගෙන ප්‍රාර්ථනයාකාරයෙන් ප්‍රාර්ථනය බෝධියෙන් සැප සහිතවාමා මහනිවනින් සැනසෙන්ඩය. මෙසියලු පුණ්්‍ය ධරමයන් හේතුවා සනවිීවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්ඨාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පු්ඥන්තං අනුමෝදිිත්වා චිරං රක්කංතුළුක සාාසනං දේවෝ වස්සතුකාලීනේ සස්්‍යිය සම්පත්ති හේතුචේ. පতో භවතුළ කෝචරජා භවතු දම්මිකු